මේ වගේ දුම නැති අලු නැති දැලි නැති දීපක් ගෙදරදි මහ දා ගන්න ඕන නම් මේ වීඩියෝ එක අවසානෙට බලන්න කියලා කොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා අද ඔයාලට මම හරි අපූරු වීඩියෝවක් අරන් ආවා මෙන්න මේ වගේ ඉවත සමනට ඉන්න එකකින් කොහොමද පොල් කටු අඟුරු ලිපක් හදන්නේ කියලා ඉතින් මේ වීඩියෝ අවසානෙට බලුවත් ඔයාලට අනිවාර්යෙන් මේ ලිප හදා ගන්න පුළුවන් මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේ වගේ පෑන් එකක් ඔයාලට කම්පියුටරෙන් අයින් කරන පෑන් එකක් වුණත් පුළුවන් නැත්තම් මේක කඩෙන් මිලදී ගන්නත් පුළුවන් මේ වගේ පෑන් එකක් අරන් මුලදීම මෙන්න මේ වගේ මේ ටින් එකේ පල්ලටම තියාගෙන මේක හුණු කෑල්ලකින් හරි ඕනම මොකක් හරි පැටින්මන් එකකින් හරි මේ ආකාරයට කොටුව මාක් කරගන්න පෑන් එකට අවශ්‍ය සිදුර කපා ගන්න කොටුව මාක් කරගන්න ඕන මෙන්න මේ ආකාරයට වටෙනවා කපලා මේ සම්පූර්ණ කොටසම ඉවත් කරගන්න ඕන දැන් අපි කපාගත්ත මෙන්න මේ ටින් කොටසට අපි ඊට පස්සේ අපි මේ පෑන් එක රඳවණයක් නැත්තම් මේ පෑන් එක සෙට් කරන්න මම පුංචි කෑල්ලක් හදාගත්තා මෙන්න මේ වගේ ඇල්මිනියම් කොළයකින් කොටුවක් වගේ මේ හැඩයට නවාගෙන චුට්ටක් රිවෙට් එකක් ගහගත්තා මෙන්න මේක පැත්තකින් මෙන්න මේ වගේ රිවෙට් කෑල්ලක් ගහගත්තා මේක ලොකු දෙයක් නැහැ ඇල්මිනියම් කොළයක් අරගෙන මේක ගාන්ට තියලා මේ විදිහට නමලා මේ විදිහට රිවෙට් එකක් ගහගන්න ඊට පස්සේ මෙන්න මේ ආකාරයට පරණ මං කොළයක් ගත්තේ මේකට මේ කොළේ දෙපැත්ත මෙහෙම කපලා නමා ගන්න පුළුවන් වෙන විදිහට හදා ගන්න. අපිට පැහැදිලිද මේ උලහට මෙහෙම කපලා මේ විදිහට කපලා මේක මේ ආකාරයට මෙහෙම එකෙදි කරගෙන මේ දෙපැත්ත මෙහෙම තියලා මෙන්න මේ ආකාරයට එකෙදි කරලා මේ ටින් එකේ මෙහෙම ඇතුළට මේ කොටස් දෙක මුලින්ම මෙහෙම රින්ගව ගන්න. අපිට පැහැදිලිද? රින්ගවගෙන මේ පරණ ටින් එකක් ඔයාලා හිතන්න එපා මේ අලුත් ටින් මොකද මට අවශ්‍ය වෙන්නේ ඉවත දමන ටින් වලින් මේ වැඩේ කරන්න පෙන්නන්න මොකද මේ වගේ ටින් ඕන තරම් ගෙවල් වල තියෙනවා ඉතින් මේ ටින් එකක මාස දෙකක් ඉවුවත් හොඳටම ප්‍රමාණවත් මොකද මේවා වැඩක් නැහැ දිලල ගියපු ටින් නේද ඉතින් ඊට පස්සේ කරන්න අපි මේ ඇතුලෙන් උඩ පැත්තට මෙහෙම මේ තහඩු කෑල්ල මේ ආකාරයට නමා ගන්නවා යට පැත්තේ තහඩුව නමන්න අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ හොඳටම මේක ශක්තිමත් මේ බලන්න ඊට පස්සේ මේ දෙපැත්තෙන් උලන් යනවට මේ දෙපැත්තෙන් මෙහෙම චුට්ටක් අද කරගත්තා ඔන්න අපේ පෑන් එක සවි කරන කොටස වැඩේ අවසන් ඊට පස්සේ ලොකු දෙයක් නැහැ අපි මම ඔයාලට පේනවා ඇති මෙන්න මේ සිදුරු තුනක් විතර තියෙනවා මේ සිදුරු තුනට මම පුංචි කම්බි කෑලි කිහිපයක් මේ හදාගත්තා මෙන්න මේ වගේ නවලා කාලි කූරු කෑලි කිහිපයක් මේ කම්බිය මේ සිදුරු හරහා එහා පැත්තේ සිදුරට මෙහෙම කම්බිය දාගන්නවා මෙන්න මේ ආකාරයට කම්බි කූරු කෑලි තුනම මේ ආකාරයට සිදුරු හරහා මුලින්ම දාගෙන ඉන්නවා ඔයාලට පැහැදිලි ඇති මොකද මට අවශ්‍ය වෙන්නේ කිසිම වියදමක් නැතිව මේක ගෙදරදිම හදාගන්න ක්‍රමයක් තමයි මේ වගේ ලිප. ඉතින් මේ වගේ ටින් ඕන තරම් ගෙවල් තියෙන ඔන්න අපේ ටින් එකට අපි කම්බි කෝල් ටිකක් මෙන්න මේ ආකාරයට ඉදිරියට දාගත්ත ලොකු හැඩයක් නැහැ. ඉතින් හැඩය ගැන හිතන්න එපා. මේ කාලේ අවශ්‍යතාවයත් එක්ක තමයි මේ ලිප නිර්මාණය කරේ. ඊට පස්සේ අපි මේකට දැන් මේකට අපි පොල් කටු වඟුරු දාන්න අවශ්‍ය දැලක් යොදා ගන්න. මෙන්න මම කුකුල් දැල් කෑල්ලක් ගත්තා. මේක නම් කිසිම හේතුවක් මත මේකට ප්‍රමාණවත් නැහැ. ඒක කියන්න ඕන. මොකද මේක වැඩි කලාවක් පාවිච්චි කරන්න බෑ. ඕනම කෙනෙකුට තේරෙනවා මේක පිච්චිලා යනවා. නමුත් මට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේකෙන් ක්‍රියාවලිය. ඉතින් ඔයාලට මේකට ඕන නම් ටකරං කොළයක් කපලා හොඳ ඝන ටකරං කොළයක් කපලා සිදුරු විදලා මේ විදිහට තහඩුව දාගත්තත් ඒක එහෙම කරන්නත් පුළුවන්. නැත්තම් හොඳ ඝන දැල් කෑල්ලක් දාගත්තා නම් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන මේ දැල ඇතුළට දාගෙන ඉමු. ඔන්න අපි දැන් දැල් කැවැල්ල ඇතුළට රින්ගෝ ගත්තා. දැන් පේන ඇති ඔයාලට මේකට පොල් කටු අඟුරු ටිකක් දාලා පත්තු කරා හොඳට දහන වෙනවා. මොකද මේ දවස්වල ගොඩක් අය මේ විස්තර දාන්න. ඉතින් බීදමක් නැති හින්දා තමයි මම මේ විදිහට හදන්නේ. ඊට පස්සේ අපි වැඩේ අවසාන කොටස තමයි යන්නේ. දැන් මේක පෑන් එක මේ ආකාරයට ඇතුළට රින්ගෝ ගන්න අවශ්‍ය වෙනවා. අපි මේක ගානට දාන්න ඕන ඇතුළට.
ඔන්න අපි දැන් ප්ලෑන් එකත් මේ සිදුරට සිර කරගත්තා මේක එන දාලා අවශ්‍ය වෙන තද කරන්න මේ ගාන හොඳටම ඇති මොකද ලොකු ගැම්මක් එන්නේ නැහැ මේකින්ද මම මෙතනින් හිර කරගත්ත ගානට මෙටින් එකේ මේ දාගත් අපි ඇල්මිනියම් තහඩුවට ඊට පස්සේ ලොකු දෙයක් නැහැ අපි මේකට පොල් කටු වඟුරු ටිකක් ඔයාලට ඕනනම් දර කැබලි උනක් දාලා මේක පත්තු කරන්න පුළුවන් අපි පොල් කටු වඟුරු කැබලි ටිකක් දාලා බලමු කොහොමද මේකේ දැල්වීම කියලා හරි අපි ඊට පස්සේ ඔන්න පොල් කටු වඟුරු ටිකක් දාගත්තා මේක දල්වන්න මැත්තේ මම මේ පුංචි කම්බි කැබලි ටිකක් නවා ගත්තා අපිට වළං තියන්න නැත්තම් වළං රඳවණයක් විදිහට අපි මේකෙම හදාගන්න මෙන්න මේ ආකාරයට පුංචි කම්බි කැබලි තුනක් නවා ගත්තා යූ හැඩයට නමර මේකෙන් තියාගත්තා ඊට පස්සේ අපිට ඕන වළඳක් මේකුණ තියාගන්න පුළුවන් මේක හිර වෙන්න පොඩ්ඩක් නමර හදාගත්තා ඊට පස්සේ අපි මේක දල්වන කටයුත්ත තමයි කරන්න තියෙන්නේ දැන් අපි මේකට කරන්ට් එක සම්බන්ධ කරලා බලමු දල්වලා ඔව් අපි මේ ප්ලෑන් එකට මේ වගේ පවර් බැක් එක සම්බන්ධ කරගන්න මට මුලදී කියන්න බැරි වුණා සාමාන්‍ය මේක වෙනද පොලේ මිලදී ගන්න පුළුවන් නැත්නම් ඔයාලට සමහර විට මේ ලොකු ෆෝන් චාර්ජර් නැත්නම් අර ලෑන්ඩ් ෆෝන් චාර්ජර් එකකින් සමහර විට පුළුවන් බොට් 12ක් වගේ නැහින්ද ඉතින් නැත්නම් පවර් පැක් එකක් හොයාගන්න මේ වගේ පවර් පැක් එකක් හොයාගෙන මේක ඊට පස්සේ කරන්ට් එක සම්බන්ධ කරා ඊට පස්සේ අපි මේ විදිහට ස්විච් එක දැම්මා අපි ටික වෙලාවක් යද්දි මෙන්න බලන්න පොල් කටු වඟුරු ටික හෙමින් හෙමින් දැල්වෙනවා ඉතින් මේ ලිපේ විශේෂත්වය තියෙන්නේ දුම නැහැ දැලි නැහැ අලු නැහැ මොකද පොල් කටු අඟුරු කියන්නේ ඉතාම අධික රසණයක් ඔයාලා දන්නව ඇති යකඩ මෝහත් තියන ඒ තැලීම සඳහාත් පොල් කටු අඟුරු තමයි ගන්න ඔයාලට පේන ඇති අධික රසණයක් උඩට නිකුත් වෙනවා ඉතින් මේ පුංචි ලිප අරන් ආවේ ඔයාලට වැදගත් වෙනින්ද මෙන්න බලන්න මේකේ තියෙන රසණය ඇහැට පේන්නේ නැති තරම් පුංචි දැල්ලක් යන්නේ හැබැයි මේක අධික රසණයක් තියෙනවා ඔයාලට පේනවා ඇති රතු පාටට ඉතින් මේකෙන් පුංචි හරි ප්‍රයෝජනයක් ඔයාලට ලැබෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේකට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වෙනකන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ගහලා තියාගන්න වැදගත් වෙන වීඩියෝ දාපුක මම බලන්න ඉතින් බලන්න මේ හරි අපූරු ලිප ඉතින් මේකේ ඕනනම් මට ඔයාලට විල පෙන්වන්න උනත් පුළුවන් නමුත් ඉතින් මේ රස්නේ ගැන ඔයාලා අත්දැකීම දැක්කම මෙතන ඉතින් තවත් උදාහරණ පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් මේ වගේ තවත් පුංචි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම වීඩියෝන් සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ස්තුතියි